බුදුරජාණන් වහන්සේ විදර්ශන ප්‍රඥාව හැටියට දේශනා කළ අනිත්‍ය දුකානාත්ම. අපි බලමු එදා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුකා අනාාත්ම කියන ත්‍රිලක්ෂණය තුළ යම් කෙනෙක් අරිහත්තයට පත්කලාදය අරිහත්තයට ගියාදයේ ධර්මතුන නිබරදිව ේරුන් අරගෙන අවබෝධ කරගෙන මෙනෙහි කරලා නිවන් අවබෝධ කලාද අරිහත්වයට ගියාද කියන කාරණය අපි අද සූතරයක් තුළින් පැහැදිරි කරගමකද එහම ගියබවට සාක්ෂිතිනවනි අනිත්‍ය දුකණාත්ම වත්යෙන් මෙනෙහි කලා අරිහත්වයට ගියාකාර අපිසිරුදිනාගේම ඒආයන ප්‍රාර්ථනාව බලාපොරොතුව සසරදුකින් මිදීම එදාව බුදුරජාණන් වහන්සේ සැවත්නුවරච්චේතවන රාමී වැඩවාසයකන අවස්ථාවේ උදස්ශන අපිදන්නා බුද්ධ චාරිත්‍රරයක් තියෙනවා මහා කරුණා සමාපත්තියට සමවෙදිලා ලෝකේ දයා බලනු එදා දැක්කා තමන්ගේ කමක්පුතු රාහුල රාහුල හාම්දු්‍රරවාන්ගේ මනස්ස මෝරල තියෙනවද ධර්මය අද අවබෝධ කරගෙන අරිහත්තයට ඇන්ට දැක්කව්. යගේ මනස්ස මෝරල තියනවා. ධර්මය අවබෝධ කරගෙන අද කරන දේශනාව තුලින් එයාට අරිහත්වයට අන්ඩ පුළුවන්. කියන කාරණාව දැක්ක තතාගතයන් වහන්සේ. එදා දහවල පිණ්ඩ පාතය වැඩලාවස ල හාමුදුදරන්ට කතා කන රාහුල නිසීදනය ගඩ අපි අන්ද වනේටය නිසීදනය ැන වාඩි ව ආසනය අපි අන්ද වනටය ඇති පුචි රාහුල්ල ඔඇත්තු දන්නා ුදු හතයි සඒ නිසීධනය අරගෙන බුදුරජාණන් වහන්සේ පස්සේ වැටුණා මේ දැක්ක දසදහසක් ලෝකේ විශ්වය දෙවිපරු දෙවරු කල්පනා කරනා ද බුදුරජාණන් වහන්සේ රාවුල හා මුදුරුවන්ම හරිහත්වය පීටනම් සද සදහසක් දෙවිවරුත් ඒ පස්සවා අන්ද වනයට ගිහිල්ලා ගහක්මල වාඩි වුණා වාඩිවෙලා රහුල බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා අර වාඩි ව නාශසනයත් තරින් වාඩි වුණා ඩි වෙ බදුරජාණන් වහන් යයානවා රාහුල මේ ඇස නිත්‍යද නි්‍යද රාහුල අමුතු්‍රෝ තරදෙනවා ස්මි භාග්‍යතුන් වහන්ස මේ අසා නි්‍යය. රාහුල ඇස දුකයිද සැපයිද. ඇස තියෙනව විපරිනාමයක්, පෙරලන ස්භාාවයක් තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීමක් වෙනස්සන ස්වභාවයක් තියෙනවා. රාුල ඇස දුකයිද සැබයි. ස්වාමිණ භාගතන ස දුකයි. හොඳයි රාහුල ඇස අනිත්‍යනං දුකනං අස්තිරනං පෙරලනස්භාවයක් තියෙනවන වෙනස්සනස්වභාවයක් තියෙනවනඒ දුකනං එක මගේ කියල ගන්න සුදුසුද. හාමුදුරත් සසු මගේ කියලක් මටයිති කර ගණ්ඩ මගේ කියර ගණ්ඩ සුදුසුන් ැහැ හෙම ගන්නවනම් ගණ්ඩ තියෙනෙ දුක හඳයි රාහුල කුමක්ද හිතාන්න මේ ඇසට පේන රූප නිත්‍යය ද නිත්්‍යයද ර හාමුදුරෘත්තර දන සාවාවිනි භාගතුන් නන්ස අනි්‍යය හඳ රාල ඒ බාහිර රප වෙනස්සෙනවාදේ තිය ආකාරෙන් අන්නආකාරයක් ගන්නව පෙරලන සභාාවයක්තියනවද ඒ දුකක් ඇති කරනවාද එක දුකයිද සැපයිද ස්වාමිණි භාග්‍යතුන් වහන්සේ පෙරලීම වෙනස්සීම එ විපරිනාමය දුකයි හොඳ ඉරාවුල එන දුකනම් එක මගේ කියලා අයිතිකරගණ්ඩ තමන් සතුකර ගඩ සුදුසුද සසනය හො ඉරාුල කොමක් ද හිතන්නේ ඔය ඇසයි රෝපයයින් නිසා දෙකේ සම්බන්ධතාවෙන් නිසා හටගන්න සිතක් තියෙනවා. කුමක් ද සිත ෙරාහුල ඒ සිත නිත්‍යද. යන චක්කු විඥ්ානේ රූප පිළිබඳව දැන ගැනීම සිත. එක නිත්‍යද නිත්‍යද. සාමනි භාගතුනා සික නි්‍යයයි. හොඳ ඉරාහුල. ඒ ඇසයි රූපයයි නිසා හටගන්නා සිතේ විපරිනාමයක් තියනවා. පෙරලන ස්භාවයක්. තියනාකාරෙන් නන්න ආකාරයක් ගෙන වෙනස් වනස්භාාව. ඒ කුමක් දෙහිට නිරාාවුල එක දුකයිදද සපයි. ස්වාමි නිභාගිතුර වන්සේක දුකයි වෙනස්සෙන එක පෙරලෙනවයි එක තිය ආකාරෙන් නන්න ආකාරයක් ගන්න. ස්වානි භාහිිතන් වසක දුකයි. හොඳයිරා්ද එක දුකනං. එක මගේ කියල තමන් සතුකරගන්න තමන් අයිති කරගන්න ගැලපි වාද සදු සුද හ රල ඒ ඇස්සයි රූපයයි දෙකනිසා හටගන්න සිතයි මේ කරුණුත්තුන එකතු ඉස්පර්ශයයි. මේ ස්පර්ෂය කොමක්ද හිතා නිෙරාහුල මේ ස්පර්ශය නිත්‍ය දනිත්‍යයද සානි භාග ව ස්පර්ය නිත්‍යය. ඒ ස්පර්ෂය තියනවද වෙනස්සීමක් පෙරලන ස්වභාවයක් තියෙන ආකාරෙන් අන්නනාකාරයක් ගැනීමක් විපරිනාමයක් ව ඒ කුමක් දෙහිතන්නේ දුකයි දෙසැපයිද. ස්වාමි භාවිත වස දුකයි වෙනස්න තිය නාකාරය අන්නනාකාරයක් ගන්න නම් පෙරලවනම් දුකයි. හොඳ රාහුල එනං එක දුකනං එක තමන් සතුකර ගණ්ඩ මගේ කියල ගණ්ඩ. අයිති කරගන්නඩ ගැලපෙන ද සුදුසුද නෑ සුදුසුනය ඒමයිති කරගන්නවන දුකයිති කර ගඩති සුදුසුනේ හ ුල ය ඉස්පර්ෂයෙන් නිසා විඳින වේදනාවත්තියන. චක්කු සම්පසජා වේදන. කුමක්ද හිතන් නිරාහුල ඒ වේදනාව සොම්නස් දොම්නස්ම දහත්. කුමක්ද හිත නිරාහුල ඒ වේදනාව ස දොම්නස් වුනත් මැදහත් වනත් නිත්‍යය ද අනිත්‍යද. සාමිණ භාග්‍යත වස් එක අනිත්්‍යේ. හොඳ රාහුල එක අනිත්‍යනං එක වෙනස්සෙනවනං එක පෙරලනවනං විපරිනාමයක් නම් තියෙන්නේ එක දුකයිද සැබයි. සානි භාගිත ව දුකයි. හොඳ ඉරාහුල හෙනත් දුකනං. දුක තමන් සතුකරගන්න තමන් අයිති කරගණ්ඩ මගේ කියලගන්න සුදුසුද සුදුශන මගේ කියගන්න සදුසන හොඳ ල දැ මේ කරුණු මේ ආකාරයෙන් දේශනා කරනකොටඒ රාහුලට ඒ ටික අවබෝධ කරග්ඩ තරම් සුදුසු මානසිකත්වයක් තිබබා ඒක එදා බුදුරජාණන් වහන්සේ උදේ දැක්වා. ඒ දැකම නිසා තමයි ත්තනට අරගෙනැ විල්ල මේ ආකාරයට ප්‍රශ්න කරන්න. හැබැයි මේ සම්මුති දේශනාවක් පරමාර්ථ දේශනාවක් නෙමි එදා කළේ. හැබැ සම්මුති වශයෙන් දේශනා කලාට එදා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගේ සිත තිබ්බේ පරමාර්ථය. ඇස කියන්න කොටම රාහුල හාමුදුරුවන්ගේ සිත තුළ තිවෙනවා ඇයි මනාව එකයි ම කිවදැ මේ මගම් මග ඥාන දර්ශන විුද්ධියගෙන අපි කතා කරන්නේ මෙතනට එනකම් අපි මනසාරගෙන විල්ල තියෙනවා සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය කියන ඒ ධර්මතා දෙක මුල්කරගෙන එතනෙදලා ප්‍රඥාවත් එක්ක දිිට්ටි විසුද්ධී කංකා විතරණ විසුද්ධි මග්ගම් මග්ග ඥාන ර්ශන විසුද්ධිය. තොර මේ වන්නකොට අපි සියලු දෙනාටම හොඳටම පැහැදිලි නාම රූපදකක් ති. එතන යාට කිසි දෙයක් නැහැ. එ නාමරූපදනකක් රූපය කියන්නේ සතරමහාදාතුන්ගේ ක්‍රියාවක් කියනය එකත් මනාවදැන් පැහැදිලි. අනිත් නාමධර්මයන් කියන්නේ සිතහා සිතුවිලි කියන එකක් පැහැදිලි. එහනම් ඒ මට්ටම මේ රාහුලා හා මුදුරන්ගේ එදා සිත තිබ්බි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එදා උදේ බැල්ලුවේ දැන්මයාට මේ ආකාරයෙන් මේ දේශනාව සිද්ධ කරනකොට මෙයා ගෙසිත සියලු උපාධානයන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදෙනවද කියලා මිදෙනවා. ඉත් දැකපු නිසා තමයි බුදුරජාණන් වහන්සේ සම්මුති දේශනාවක් කොසයෙන් සිද්ධ කලින්. හැබැයි අවබෝධ කරගන්නය රාහුල හාමුදුරුව පරමාර්තයෙන් කියන එක එදා තථගතයන් වහන්සේ දැක්කා. එම් දැන් මමත් මේ දේශනා කරන්නේ සම්මුතියෙන් දැන් ඔය ඇත්තෝ මේ ධර්ම දේශනා මාලාවත් තුළ, ඔයත්තන්ගේ මනසතියෙන් දෝන පරමාර්ථය. තොර ඒ පරමාර්ථය තුළ මනසතියා ගෙන ධර්මය ශ්‍රවණය කොළොත් හරාහු ලහා මුදුනුව ලබපු ඒ උතුම් වූ අරිහත්වය ලබන්ඩ කිසිම ගැටලුවන්න්නේ. එහම් ඇස ගැනමං කතා කරනකොටොවැත්තෝ සිතතියා ගණ්ඩෝනේ මේ කියන්නේ මොකක්ද කියන. රූප ගැන කතා කරනකොට ඇත්තගේ සිතතිය නොන මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. එකතා කරන්නේ පරමාර්ත ධර්මයන් එමනදස් සතරමහා දහතු ගැටලුවක් නෑනේ පිළිබඳ එතම පරම සත්්‍යය. එතන ඉදන්න සම්බන්ධවෙන්නේ නාම ධර්ම තුනක්. එක චක්කු විඤ්ඥාන චකු සම්පස් හා චක්ු සම්ප්‍රසජය වේදනවා. දැ යි යහනම බුදුරජාණන් ව සිරාහුලගින් රාහුල කන නිත්ත්‍යය නිති. භාගිත සය ගනිත්තයන. එනම්ඒ අනිත්‍යයනං වෙනස් එෙනවනම් තියනාකාරෙන් අන්නනාකාරයක් ගන්න වනං එක දුකයිද සැපයිද. සාමි භාග්‍යත වන් දුකරු. හොඳ එහොල ඒම් එක දුකනං එක තමන් සතුකරගන්න තමන් අයිතිකරගඩ මගේ කියන්න සුදු සුද සුදුසනේ. ද එක මගේ කියනවාන තමන් සතුකරගන්න නම් අයිතිකරගන්නන දුක තයි තාාගතයන්ස දේශනා කරන්න මහන එනමේ ලෝකයේ පවතින දුකවඩ සහනවා හො ඉරාහුල කුමක්ද හිතන්නේෙමි ඇසට ගෝචර වෙන සබ්ද නිත්‍යය ධනිච්්‍යයද ස්වාමනි භාගිත සනිත්‍ය හඳ ඉරාුල ඒ අනිත්‍යනං අස්තිර නං පාවකාලික්කනං වෙනස් සෙනවා නං විපරිනාමයක් නං පෙරලන සභාවයක් නම් තියෙන්නේ එක දුකයිට සැපයිග. සාමි භාග්‍යත ව දුකයි. හඳ ඉරාහුල එක දුකනං එක තමන් අයිතිකරගන්න තමන් සතුකරගන්න මගේ කියන්න සුදුසුද.ඒ තමන් සතුකර ගන්න තම යිති කරන්න සුසනය. හඳ ඉරාහුලඒ කනයි සබ්්‍යයයින් නිසා හැඳනව සිතක්. ඔව්. නනයි සබ්දය නි සිත කැද. කුමක්ද හිතා නෙරාහුල ඒ සෝත විඤ්ඥාණය හෙවත් සබ්ද දැන ගැනීමේ සිත නිත්‍යය දනත්්‍යයද. සාමිණ භාගිතරනාක අනි්‍යය.ඒ අනනිත්‍යය නං අස්තිරනං වෙනස්සෙනවානං පෙරලන ස්භාවයක් නම් තියෙන්නේ එක දුකයිද සැකයිද. ස්වාමිණි භාගතර වන්ස දුකරු. හොඳ දුකනයං ඒ මගේ කියන්න තමන් සතුකරගන්ඩ තමන් අයිති කරගණ්ඩ ගැලපෙනවාද සුදු සුදන එහනං ඒ කනයි සබ්දයයි සිතයි කනයි සබ්දයයි නිසා හටගන්න සිත නිත්‍යද නි්‍යද යන සත වි්ඥාණ ඒක නිත්‍යද නි්‍යයද සානි භාග ව ඒක නිත්්‍යේ. අනිතත්්‍යය නං අස්තිරනං වෙනස් වනවා න රාහුලඒ සෝත විඤ්ඥාණය සබ්ද දැන ගැනීමේ සිත දුකයිද සැපයිද දුයි. හඳ ඒ මගේ කියන්න තමන් සතුකරගන්න තන් අයිතිකරගන්න ගැලපෙනවද සුදුසුද. භාගිත ස රාහුලම කනයි සබ්දයි සිතයි කරුණතුන එක ස්පර්ශේය. ාගතසේ කරනතුන එක ස්පර්ශය. කුමක්ද හිතන්නේ රාහුල ස්පර්ශයනේ ස්පර්ෂ නත්‍යද අනිේද. ස්වාම භාග්‍යතන්සේනි. එන අනි්‍යේන ස්පර්ෂය වෙනස්සනවන තියනාාකාරේ අනාකාරයක් ගන්නවන එක දුකයිද සැමරිද. ස්වාමි භාගත වසේ දුකයි හොඳයිඒ? ඒ දුකනං ඒක තමන් සතුකරගඩ මගේ කියයන්ඩ තමන් අයිතිකරගන්න ගැලපෙනවද ගැලපන්නේ සුදුසුනේ හඳයිුල ඒ ඉස්පර්ශයෙන් නිසා විඳින වේදනාවක් වින්දනයක් තියනවා. එරි ඇන්නේ සෝත සම්පස්ජා වේදනා ඒ වේදනාව සොම්නස් දොම්නස් මැදහත් සබ්දය මිහිර නං සොම්නස් සබ්දය අමිහිරම් දොම්නස්මිහිරි අමිහිරිත් නැතාං ැදහ එනං ඒ වේදනාව කුමක් දහිතන් නිරාහුල නිත්‍යයද අනිත්‍යයද. ස්වාමිණි භාග්‍යතුන් වනාන්සේක හොඳ ඉරහුල. ඒ සෝත සම්පස්සිි්චා වේදන ස්පර්ශයෙන් නිසා ඒ විඳින විින්දනය වේදනාව අනිත්‍ය නං අස්තිරණම් තාවකාලි කනං එක දුකයිද සැපයිද. ස්වාමි භාගතු වන්ස හොඳ ඉරාහුල. දුකයින එක මගේ කියන්න සුදුස තමන් අයිති කරගන්න තමන් සතුකරගන්න ගැලපෙනවද ස් ා ගැප සුදුසුන හොඳයි කුමක්ද හිතා රාහුල මේ නාසය නත්‍යේ දනිත්ති. සාම බාගතර නාසා නිත්්‍යයර. හොඳයි රාහුලේ නාසියට ගෝචිරවෙන්නේ බාහිර ගන්දය ගඳ සුවදනි නාසියට ගෝචිර කමක්ද හිතතා නෙරාහුල නාසයට ගෝචරවන ගන්ධ නත්‍ය අනි්‍යයදඒනි හඳුල ත නාස අනිත්‍යනං අස්තිරනං තාවකාලි කනං වෙනස්සෙනවනම් එක දුකයිද සැපයිද. සානි භාගත නාස දුයි හඳයි එන දුකනං එක තමන් මගේ කියන්න තමන් සතුකරගඩ ගැපෙනවාද ගැපෙන්න සුදුසනය මගේ කියන්න. එනම් ඒ නාශයට ගෝචර වෙන ගන්දය අනිත්්‍යය. ඒකත් අනිත්‍යය නං අස්තිරනම් තාවකාලිකනම් වෙනස් සෙනවා නං ්‍රාහුල ඒ නාශයට ගෝච්චර වෙන බාහිර ගන්දය දුකයිද සැපයිද. සාමිණි භාග්‍යත නාසයකක් දුකයි. හදයි රාහුල.ඒ බාහිර ගන්ධය දුකයි නං. මගේ කියන්න තමන් සතුකරගඩ තමන් අයිට්‍ය කරගඩ ගැලපෙනවාද. භාගි ව ගැලපෙ සුදුසුනේ මගේ කියන්න සුදුසන අයි තහනවා හොඳ රාවුල එන නාශ්‍යය ගන්ධයඉනිස හදෙන සිතක් තියවා.ටිැන ගාන වි්ඥානය දි මෙතන් අපි පුද්ගලය ගැන කතා කරන්නේ හොඳට මතකතියා ගන්න මොකද සත්‍ය වශෙන් පුද්ලය නැති නිසා. මනසි හදාගත්ත පුච්චරෙක් ෝක තියෙනවා එක සිතේ තියන බැරදිසභාාවයක් පරමාර්තවයෙන් බෙදුහම සත්්‍යයෙක් නෑ කතා කරන්නේ මේ පවතින ධර්මතාවයන් ගැන තමයි දා බුදුරජාණන් වහන්සේ පාහුලගෙන් ඇහුවේ දවට හැබැයි ඒ හවුවෙත් මආාකාරය සම්මුතින්. අහනවා තෝර ්‍යස්සයි ගන්ධයයි නිසා හැදෙන ගාන විඤ්ඥාණය මදහිතන්නේ රාහුල ගාන වි්ඥානය නිත්‍යයද අනිත්‍යද. සානි භාගිතනා සිකා නිත්‍යයයි. හඳ රාහුල එක නිත්‍යනං අස්තිරනං එක වෙනස්සෙනවනන් එ ගඳසුමද දැන ගැනීම සිත රාහුල මොක්ද දහිතන් එක දුකයිද සැපයි ස්වාමිණි භාගිතර වන්ස එක දුකයිු. හොඳ රාහුල එන දුකනං එක මගේ කියන්න සුදුසුද තමන් සතුකරගන්න තමන් අයිතිකරගන්න සුදුසුද. ර කනತනේ එකතු ස් ಪರර්ෂය ගාන සම්පස්. තිಿನ සංගತಿ පස්ಸෝ. රාಹ ගාන සම්පස්ಸය. කුමක් දහිත. නිತ್ಯද නිತ್ද ස්මනි භාගතන නිತ್ಯ එන අනිತන අස්ತතිರරන තාව කාලිකන ස් ಪರර්್සිය? ස්පර්සිය දුකයින්න්න සැපේද ස්සාමි භාගතර වන්සේක දුකයි. හො ඒ දුකයිනං එක තමන් අයිති කරගන්නඩ මගේකන්ට තමන් සතුකරගන්නට ගැලපෙන වද සුදු සුද සාන භාගතරන සුදුසන ගැලපෙන්නේ තමන් සතු කරගන්න. හොඳයි රාහුල ඔයි ස්පර්සිය නිසාම් විඳිරවා විඳීම ස්සි තක් හැදෙනවා ඒ තමයි සොම්නස් දොමනස් නැදඒ ගන්දය සුවඳ වත්නං ස ඒ ගන්ධය දුර්ගන් දෙයක් නම් දොමනස්. සුමදත්නය ගඳත් නැත්තක් මැදහත්. රාහුල කුමක් දෙහිතයි. ඔ වේදනාව ගාන සම්පස්චිජ වේදන යි විඳීම කුමක් දෙෙහිතන රාහුල නිත්‍යය දනිත්්‍යය අනි හඳයි රාහුල ඒ අනිත්‍යනං අස්තිරණම් තාවකාලිකනං වෙනස්සෙනවනක දුකයිද සැපයිද. භාග හ එක දුකයින ඒ විඳන වේදනාවන් මගේ කියන්න තමන් සතුකරගණ්ඩ තමන්ට අයිති කරගණ්ඩ ගැලපෙනවාද. සුදුුද. සාමිනි භාගත සුදුස ගැලපන්නේ. හඳයිනු. කුමන්ද හිතාන දිව නත්‍ය ධනිත්‍යද. සානි භාගනා සානිත්‍යය. ඒ අනිත්‍යනං අස්තිරණන් තාවකාලිකනම් දිව? ඒ දුකයිද සැපහිද ස්වාමිණි භාගතු වන්සේ එක දුකයි. එනංට දුකයි නං එක තමන් සතුකරගඩ තමන් අයිතිකරගණ්ඩ මගේ කියන්න ගැලපෙනවාද ස ගැලපෙන්නේ සුදුසුනේ මගේ කිය්ඩ සුදුසුනේ එම කියන න දු ගේ එ දුකයි තමන් සතුකරගන්න. හොඳ එනවුල එනං දිවට ගෝචරවෙන්න බාහි රස්සේ ඒ සාමිනි භාගිතනන්සෝක නිත්‍යය ඒ රස්සය නිත්‍යයි හොඳයි රාුලේඒ රස්සය නිත්‍යනං අස්තිරනම් තාවකාලික නං වෙනස්සන වනං එක දුකයිද සැපයිද සානි භාග්‍යත වන්සේ දුකයි හ එහගේ රස්ය දුකයි න දුකටනං අයිති එක මගේ කියන්න තමන් සතුකරගන්ඩ දැන පෙනදය ා ගැලපෙන්නේ හොඳ ඉරාහුල. ඔ දිවයි රස්සය නිසා සිතක් හැදෙනව. අරගාන ජවා වි්ඥානය රස දැන ගැනීම සිත මේ විිඳන කෙනෙක් නෑ හොදට මතග තියාගෙන බණහන්න මේ කතා කරන්න නිවැරදිව සිදුවන ධර්මතාවයන් ගැනයි කතා කරන්න නම රූප දෙකක් ගැනයි කතා කරන්න. එනං එබාහිර රසේ දෙකනිසා හැදෙන සිිතක්. ගන චි්වා වි්ඥාන රස දැන ගැනීමේ සිිතක්. රාහුල කොම දිහිතන්නේ සිත නි්‍ය නි. භාගත වනාසේ ත නිය. හඳයි රාහුල ඉචිවා විඤ්ඥාන්‍යය හවත්ේ රස දැන ගැනීමේ සිත අනිත්‍යයන අස්තිරනන් තාවකාලිකනං දුකයිද සැම. සානි භාගිත වන්සික දුකයි. හොඳ එක දුකනන්. ඒ මගේ කියන්න තමන් සතුකරගන්න තමන්ට අයිතිකරගන්න ගැලපෙනවාද. තවදුරට එ සුදුසන ගැලපෙන්න තන් මගේ කියන්න ගැලපෙන සුදුසුන අයිති කරගන්න සුදුසන තවදුරට හදයි රාහුල ය තුංකරවුණ එකතු ස්පර්ශය. ජිවවා සම්පස් කුමක් දහිතනෙ රාහුල. ඔයි ස්පර්ෂය නිත්‍යය ද නිත්‍යෙද. නි භාගතනන්සකානි්‍යේ ඒ නනිත්්‍යේ හඳ රහල ෂස්පර්ෂය නිත්‍යයනම් අස්තිිරනම් තාවකාලිකන එක දුකයි ද සැකයි. සනි භාගිත වන්සගේ දුකයි එනඒ දුකන එක මගේ කියන්න තමන් සතුකරගන්න තමන් අයිති කරගන්න ගැලපෙනවද දු සුද සනි භාගිතන සුදුසන ගැලපෙන්නේ. මගේ කියන්න සුදුසුන. මගේ කියනවන දුක මගේ සුදසනේ ස්පර්ශයෙන් නිසා විඳන ත්‍රවිද ව වේදනාවත්න ආහාර මිහිරින සනස් ආහාरे අමිහිරින දම්නහිරිනැ අමිහිරිනැ මැදහත් කුමක් දහිතා නිර जीව්වා සම්පස වේදන විඳදින සනස් දම්නස් මැදහත් විින්දනය විඳීම නිත්‍ය ද නිත්්‍යද ගත සබේදන අනිත්‍යයි හො අනිත්‍යයනං අස්තිරනං තාවකාලික්කනං වෙනස්සෙනවානං විපරිනාමයක් නම් තියන්නේ එක දුකයිද සැමයිද සානි භාගිතනසක දුකයි එම් එක දුකයිනං එක මගේ කියන්න තමන් සතුකරගන්න තමන්ට අයිති කරගන්න ගැලපෙනවද සානි භාගතනස ගැලපන්නේ හොද යිරාහුල එන අයශරීරේ ගොඩක් දෙන තා ඕකතමනි සැපට නිත්‍යය කියර හිතාගෙන කයයි සිතයි එකම නිත්‍යය කියරහිත. අහන රාහුල කුමක් දහිතන්න කය ශරීරය නිත්‍යයද අනිත්‍යද. සනි භාගත වසේ මේ ශරීරය කය අනිත්‍යය. මේ කය මේ ශරීරය අනිත්‍යය නම් වෙනස්සෙනවන පෙරලනවන තියන ආකාරයෙන් අන්න ආකාරය ගන්නවන රාවුල එක දුකයිද සැපයි සනි භාහිත වනාසේ දුකයි. හොඳ ඒ එක දුකායි නං එක මගේකන්න තමත් සතුකරගඩ තමට අයිති කරගන්න ගැලපෙනවාද ස් භාගිත නසනෑ ගැලපෙන්නේ හොඳයි රාගුල කයට ගෝචර වෙන්න පහස සීතල උසන ඒ පහස නිත්‍ය ධනිත්‍යද ස්වානි භාගිත වන්ක අනිත්්‍යයඒ අනිත්‍යය නං? අස්තිරනම් තාවකාලික නං වෙනස්සනවන දුකයිද සැපයිද ස්නි භාගතර වක දුකයි. හොඳයි රාහුල හෙනගේ පහස මගේ කියන්න තමන් අයිතිකරගන්ඩ ගැලපෙනවද දුකයිනම් ඇසුතුසනේ මගේ කියන්න තමන් අයිති කරගන්න තම සතුකරගන්න. හොඳයි රාහුල කරුණු දෙක නිසා හැදෙනවා සිතක් එකයි වි්ඥාණය හස පිළිබඳව දැන ගැනීමේ සිදක්. කුමක් දහිතා නිරාහුල ඒ කාය විඤ්ඥානය නිත්‍යයද අනි්‍යද සාවානි භාගිතනන් සේකා නිත්‍යයය හොඳයි ඒ අනිත්‍ය නං අස්තිරනම් තාවකාල්ලි කනං දුකයිද සැපයිද ඒ පහස පිළිබඳව දැන ගැනීමේ සිත සානි භාගිතන් වහසේ එක දුකයි එන මගේ කියන්න තමන් සතුකරගන්න තමන් අයිති කරගන්න ගැලපෙනවද ස්සිත ගැලපෙන්න සදුසනය හඳ ඉරාහුල ඒ තොන්කරුණ එකතු ඉස්පර්ෂයයි කාය සම්පස්ස කොමක් දෙෙහිතා නිෙරාහුල ඒස් පර්ෂ නිත්‍යය දනිත්්‍යද අනිත්‍යනං අස්තිිරණම් තාවකාලිකන එක දුකයිද සැපයිද ස්වාමිනි භාගිතර වන්සේක දුකයි. ර්ය අනිත්්‍ය? එක මගේ කියන්න තමත් සතුකරගන්න තමන්ට අයිතිකරගන්න ගැලපෙනවාද ද මෙහෙම ඉදිරි බවයට අයිති කරගන්න ගැලපෙනවාද කියනෙකයි ආහන්නෙම එකගන තවත් බවයකට අවශ්‍යද කියනෙකයි මේහන් තර වර්තමාන භවේ දුක තේරුන් අරගෙන බවෘෂ්ාව නැතිවෙන ආකාරයටයි මේ තතාගතයන් වහන්සේ හන්නේ රාහුලගින්. ඒක හන්න මගේ කියලා අයිතිකරගන්න සුදුසුද කිය. දුරටත් මගේ කියන්න තමන් සතුකරගන්න තමන් සතු කරගන්න න ීගවභාවයටත් ප්‍රාර්ථනාවත් තියෙන ඒ භවතෘෂ්නාවත් නැතිවෙන ආකාරයට තමයි මේ ප්‍රශ්න කරන්නේ එකන මේ අවස්ථාවේ අරිහත්තයට යවන් එ කාය සම්පස්ය ත මගේ කියරගඩ සත්සනය හොඳයි රාහුල මේ ඉස්පර්ශය නිසා කයින් විඳින වේදනාවන් ති සැප දුක් උපෙක්සා කාදඒ දෙක නැත්තා මැදත් රාහුල කුමත් ද හිතන්නේ ඒ කාය සම්පසජ වේදනාව එකයින් විදන විදීම නිත්‍යය දනිත්‍යයද ස්වාම භාගිතරන්ක නනිත්ත හ රුල එවිදින වේදනාව අනිත්‍යයනං අස්තිරනම් තාවකා ලිකනං වෙනස්සෙනව නං එක දුකයිද සැපයි ස්වාමි භාගතරනන්සක දුකයි ල එනං ඒ දුකනං එක මගේ කියන්න තමන් සතුකරගඩ තමන් අයිති කර ගඩ ගැලපෙනවද නෑ ගැලපෙන්නේ සදුසනය හො රාුල කුමක් දැහිතන්නේ මනස නිත්‍යය දනිත්තිද. සනි භාගිතන සනිත්්‍යයේ හො රාුල. මනසින් ගන්න අරමුණුතිීන. එකක රූපයක් කරමුණ කරන එක නනාමයයක් කරමුණු කරන්න ද හි නෙරහුල තොර මනස් නිත්‍ය අනිත්‍යද කියන්න අ්‍ය හද හුල අනිත්‍යයනම් මන පෙරලනවනම් තියනාකාරෙන් අන්නආකාරය ගන්න වනක් වෙනස් වනස්භාවයක් නම් මනසිතියන්නේ එක දුකයිද සැපයිදසා භාගතන දුකයි හොඳයි දුකනම් ඒ තමන් සතුකරගඩ මගේ කියන්ඩ ගැලපෙනවද ගැලපෙන්නේ හයි ඒ මනසර ගෝචර වෙන්න බාහිර අරමුණ රහල කොමක් දහිත. එ බාහිර අරමුණන නිත್්‍යය නි්‍යයද. සනි භාගතන සනිත්‍යය. එ අනි්‍යනං ඒ අරමුණ දුකයිද සපයිද. අනි්‍යන ගස්್ತ ර නන් අාව කාලික නං ඒ අරමුණ දුකයිද සපයි. ාග න දයි. එහ දුකයිනන් ඒක මගේ කියන්න තමන් සතුකරගන්න තමන් අයිති කරගන්න ගැපෙනද සුදුසුද සුදුසන ගැලපෙන්නේ. මොඳයි රාහුලඒ මනස්සයි බාහිර අරමුණු නිස හැදවා සිතක්. මනවිඤ්ඥාණය. අරමුණ පිළිබන්ඳව දැනගෑනීමේ සිිතක් හැදෙනවා. රාහුල කොමර්ද හිතන්නේ.ඒ මනෝ විඤ්ඥානය නිත්‍යය දනිච්ච. භාග මන ඥාය පනිචචය හොඳ ඉරහු අනිත්‍යයනං අස්තිරනම් තාවකාලිකනං එක දුකයිද සැබයි සාමිනි භාගත වස එක දුකයිු හයි එනඒ මන විඤ්ඥානය තම සතු කරගන්න යිති කරගන්න ගැලපෙන තම සරගන්න ගැන නැවත් ඒගව භවකඩත් එපා කියන එක අය වචනෙන්ම්ම ගන්න දර එකගා එකක් මනෝ විඤ්ාය ැන ඉගභාවයට විඤ්ඥානය ඕනද නැද්ද කියන එක මේ හන්න රාහුලකි. ොඩ රාහුල කියන නෑ එක මගේ කියන තමන් සතුකර ගන්න තමන් අයිතිකරගන්න ගැලපෙන්නේ. හොඳයි රහුල ඒ කරණතු එකතු කරන නිස්්පර්ෂය ති සංගති පස්ස මනෝ සම්පස්ස. කුමත් දෙෙහිතා නිෙරාහුල ඉස්පර්ශය මනස ඉස්පර්ශය නිතති්‍යය ධනිච්‍ය. භාගිත වන්සේ නිය ඒ අනිත්‍යනං අස්තිරණම් තාවකාල්ලික නගේ ස්පර්ෂය දුකයිදශයිති ඒ දු හොයි එයන දුකායින ඒ මගේ කියන්න තමන් සතුකරගන්න තමන් අයිතිකරගන්න ගැලපෙනවද ගප සුදුසනෑ මගේ කියන්න සුදසනෑ හොයි රාු ඒ මන්නසේ ස්පර්ෂයෙන් නිසා විඳින විදීම් තියෙනවා සොම්නස් ද ද කුමක් දෙහිතා නෙරාහල මේ මනො සම්පසිජ වේදන නිත්‍යද අනි්‍යද අනි්‍යයි හො රාල ඒ අනිත්‍යනං අස්තිිරනං තාවකාලිකන ඒ මනො සම්පසිජ වේදනක දුකයිද සැපයිත. සනි භාගිතනන් ස එකක දුකය ඒනර මන සම්පසිජ වේදන මනස්ස මෝලික වෙලා විඳින වින්දනය නම් මගේ කියන්න සුදුසුද තමන් සතුකරගන්න යිතිකර ගන්න සුදුසුද සුදුන හදයි දැන් එතකොට දැ රාහුල්ලගේ චිත කොට නැදතිව. මේ දේශනාව මේ ආකාරය කරන කොට ත රාහුල දුන්නේ වැරදි උත්තරද නිවැරදි උත්තරද. තාමත්ම නිවැරදි උත්තර දුන්නේ ත නිවැරදි උත්තර ෙන්න්ඩ තරං යාඩ සුදුසු මානසිකත්වයක් තිබ්බද තිබබා. ඒක අරගෙන තිබ්බේ. ඇතු ඒ අරගෙන තිබ්බේ මේ ධර්මතාවයන් මෙනෙහි කරලා. ඇස ගැන හොඳවට මෙනෙහි කරල ඇස ගන අවබෝධ කරල තිබ්බ. බාහිර රූප ගැන මෙනෙහි කරලා රූප ගැන අවබෝධ කරලා තිබ්බ. ඒ දෙක නිස්සා හැදෙන සිත පිළිබඳ හොඳට මෙනෙහි කරලා ඒ අවබෝධ කරලා තිබ. කර්නතුොන එකතු කරන්න නිස්්පර්ෂය කියන එක හොඳට අවබෝධ කරන තිබ්බා. ඒ ස්පර්ශෂය නිසා විඳන වේදනාව පිළිබඳෝ මන අවබෝධයක් තිබා. ඒ අවබෝධය නිසානයදේ නිවැරදි උත්තරේ දුන්නේ. අපට තා මෙහෙම නැද්ද අපට තා මෙෙමන. අපි ඒ පිළිබඳව අපේ මනස මෙහේ වන්නේ ඒයි විලාතින්. මේ නිවැරදි දේ නිවැරදි ආකාරයට දකිට අපේ මනස මෙහේ වන්නේ ඇි. අපි. පුරුදේලා තියන අර විඳීම අස්වාදයක් ඇැටිට ගඩු. අස්වාදයක් තියෙනවා. අස්වාදයක් නැත්තිනේ. ඒ ආශවාදය තමයි ඒ නිසා ලබන සතුට හා සම්නස. එතමයි අස්වාදය. ඇැබ විශාල ආධිනවයක් තියෙනවා. ඒ සෑම ධර්මතාවයකම තියෙනවා ජාතියක් හටගැන්මක්. ජරාවක් තියෙනවා. ව්‍යාධයක් තියෙනවා. බිඳිල අවසන්නනවා රූපයක් චිතක්ෂණ දාහතයි නේක ච තක්ෂණය තුළ බිඳරිර අවසන්න න අවසන් කැන අර දහන්න ආයෙන්නේ අලුත්තේවා. ඒ නිසා අනන්ත අප්‍රමාණ ශෝකවුණ. ඇසනිසා බාහිර රූප නිසා දෙකනිසා හදපු සිත නිසා. කරනුතු න එකතු කරපු ස්පර්ෂය නිසා ඔ ස්පර්ශෂය නිසා විිඳපු බේදනාවන් නිසා අනන්ත ප්‍රමාණ ශෝකවුණා කනගාට වුණු හැඩුුණ වැල්ලපුුණ. ඒක තමයි ආදිීන මෙහෙවත් දුක්. එතො රාහුල හාමුදුර ෝේටික අවබෝධ කරගෙන තිබ. ඒයි දුකයි කර කියන්නේ නැත් සපයි කියන්න ලබේ නෑ තට ඇවවර යාගෙන් අහනේ ප්‍රශ්න දෙකමදීල එහන් නිත්‍යදා නිත්‍යයද. තොර යා දෙන්න නිවැරදි උත්තර. න දුකයිද සපයි තොර යා දෙන්න නිවරදි උත්තරේ මොකදද කියන්නේ දුකයි. එහෙන දුකනං එක තමන් සතු කරගන්න මගේ කියන්නට සුදුසුද හැයි අපිට තම සුදුසු වෙලා දන ඇයි අනවබෝධය නිසා? අවබෝධයකට ආවොත් අපත් අ රාහුල දීප උත්තරය තමයි උත්තර තමයි දෙන්නේ. දේ උත්තර දෙන්ඩ තරං තාම අපේ මනස මෝරල නෑ. එදා බුදුරජාණන් වහන්සේ උදේ බැලුවේ ඒකයි මෙයාව අධාරිහත්වයට යවන්ඩනං මෙයාගේ මනස්ස මේ මට්ටමට මෝර් ලද්දි එනවද නැද්ද කියන. පැහැදිලිද කියනේ. එහෙන අපි මේ මනස ඒ ආකාරියට හදාගණ්ඩනං ඒ ධර්මයන් මෙනෙහි කරන්න ඕනද නැදද අර ඒකට තමයි භාවනා කියන්නේ ඒ මෙනෙහි කිරීම ඒ පරීක්ෂණය ඒ විමසීමඒට තමයි භාවනා කියන්නේ තො බුද්ධියෙන් කරණම බුද්ධියයෙන් කරන පරීක්ෂණයට භාවනා කියන්නේ එට එදාඒ රාහුල සියල උපාධානය අතහැරිය ඒ ධර්ම දේශනාවත් තුළ සියලු උපාධානය අතහැරයා ආශ්‍රවයන් ශය කළ එ උපාදාාන කියැනම ගත්තය කාම උපාධාන බව උපාධන දිිට්ටි උපාධාන අන්තවාද උපාදාාන දැම්ම කරුණු තිහකට බෙදුව මම රූප වේදන සංඥාසංකරවිඤ්ඥාන එත වඩ ඇස්ස බාහිර රූප දෙකන සාශීත කරුණනතුොන එකතු කරන නිස්්පර්ෂී ස්පර්ශය නිසා විඳීම හයි පහේවා හයයි ඇස කන නාශය දිවශරීරය එත වොඩ තිහයි. ඇර මේ ති තිහෙමයිති දුකටද සැපට. ැ පිරිිගත්තන ඉදරාහු. ඒම් අපි මේ ගෙන අන්නේ දුකක පැවත් මද සැපේ පැවත්මත්. ඒක නිසාතමයි තාගතයන් වහසේ දේශනනා කරන්න මහනන මේ ලෝකයේ තියනෙන දකුඩ. මේ ලෝකය පවතින්න දුකවඩ ඒක අපි පරේක්ෂණය තුළින් තහුර කරගණන්න ඩෝනය. ඇතවට එදා රාහුල උපාධනය අත් හෙරිය. උපාදාානය අත හැරිය කාමකැ කැමති කියන එක. එතොර මේ ඇසට ත්‍රූපයට දෙක නිසා හැදන සිතටත් කරනතුන එකතු කරන ස්පර්ෂයටත් ස්පර්ශය නිසා විඳන බේදනාවට දොන්නස්වලට කැමතින එක මන්දන්නවා. සොම්නස්සා මැදහත් දෙකට මෙදහත්ඉතින් සම්න්නස් නැත්තන් මැදහත් හොදයි කිය එකත් නැතිකමට හොඳයි කර ගත්තියාගෙනන්න. එහෙන අපි මේ හට මැලිලද ඒ පහෙන් විඳින ආස්වාදයටත් ඇැල්ලිලද ඇයි ආදිනවය දකි නැත්ති ආදිනවයක් නැද්ද තියෙනවා දිනවිය ආදිනවයක් තියන නිසා තමයි වනුස්්‍යෝම මේක කලකිරෙන්නේ ආස්වාදයක් තියන නිසා තමයි සත්‍යය මේයක ඇලෙන්නේ හැබැයි නිස්සාරණයක් තියෙනවා මේක මිදීමක් තියෙනවා මිදීමක් තියනෙ නිසා තමයි සත්‍යෝ මේක මිදෙන්නේ. එදා රාහුල මිදුුණා. බුදුරජාණන් වහන්සේ මිදුනා රාහුලව විදිගවා. එතොට එහෙනම් කාම උපාදානය අත හැරිය. එතට කන බාහිර සබ්ද දෙක නිසාවන්සිත කරනතුන එකතු කරන්න නිස්පර්ශය. ඉස්පර්ශය නිසා විඳින වේදනාව පහටම කැමතිද නැද්ද ප්‍ර ්‍යන පුචරය ගැන අතාහිරම. ජන පුච්චරයා කැමතිීද නැද්ද කැමතිී කියනන්නේ තෘෂනාාව දැඟතගොඩ දැ නිත්‍යද අනිත්‍යද දුකයිද සැපයිද. එහෙනම් මගේ කියල ගන්න සුදුසුද. රහුලත හෙරිය. අන්නත හෙරිය. තොර මේ එකක්වත් තවදුරටත් පවත්වන්ඩ සුදුසු නෑ කියන්න තීරණය ඒගේ වචනයම ගත්ත ඒගත්්‍ය අවබෝධී. තරේ උත්තර දුන්න අවෝධී. ර ධර්මය අවබෝධ කල නැද ධර්මය අවබෝධ කල ඉරයි පැහැදිලිද කියන එක. එන නාශ්‍ය ගන්දය දෙගනිසා සිත කරුණතුන එකතු කරන්න ස්පර්ශය ස්පර්ෂය නිසා විඳින වේදනාවට අපි අදටත් කැමතිද නැදද. නිවැරදිී උත්තර දුන්නත්ම එහනත් තෘෂ්නාව තියනවා කියල පිළිගන්න. තෘෂ්නාව තියනවා කියලා පිළිගන්න වනං අප කැමතිලා තියන දුකටද සැපටද දු. ආත් බලාපොරොත්වයන නම් ොකක්ද ලාපොරොත්වයට තියෙන්න දුකනෙමේ එහනම් මේ නිදශනන අපි නිදහස්සයන්නේ මොකෙන්ද දුකෙන් නිදහස්යෙන්ය. ඒ නිදහස්සීම තාවකාලිකය එකක් නෙමයි ඒ නිදහස්සීම සදාකාලිකයි එතමයි නිවනෑ ඔය තිහේ ක්‍රියාකාරිීත්වය නැවතුනත්? දිවට කැමති රසයට කැමති නැද්ද ඒ දෙක නිසා විඳන සිතර කැමති කර්නුතුන එකතු කරන ස්පර්ශයට කැමති ඒ ස්පර්ශය නිසා විදදිින බවිඳීම සිති කැමති ැනෙ තෘෂනාව චන්දරාගය. කැමති නං අපි එ නැවත නැවත කැමති නං අපි පේක්ෂා කරන්න බලාපොත්තුවවෙය අපට ලැබන්නේ මොකයි දු එන කැමැත්තන්නේ දර දැන් දුක කැත්තන්නේම දෙත ඩ අරගන්නේ පැහැදිලිදද කියන මේ ලෝක වෙනස් කරන්න බැකාටත් හැබැ නිවැරදි අවබෝධ නොකර ගන්න තාකාල් ල අස්වාදෙක අසාදයක්තින අස්සාදයක් තියන නිසා තමයි ඇලෙන් ආදනව දැක් මේ සෑම ධර්මතාවයක්කම ජාතියක් නැද් ජාතියක්යෙන් හට ගැන්ම. එදොර ජරාවක් නැද්ද ඇස කණ නාශය දිව සරීරයේ ජරාවක් නැද්ද වාදිි නැද්ද මරණ නැද්ද සොඒ නිසා සෝක නැද්ද කනගාටු හැඩීම් වැලපී දුක්ක දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්නේ මප්‍රියන් අයික්වීම් කැමති දැන් නො ලැබීමක මැති දෙවල් ලැබ. සෑම ධර්මතාාවකම තියෙන වදන අතහැරිය කාම උපාධන අතහැරිය ඒ කාමය භවයෙන් භවයට ගෙන අන්ඩ තියන උමන අතහැරිය රහුල ඇට දික්්ටිය අතහැරිය ද මෙච්චර වෙලා මේ කරුණුතිහක් ගැන කතාලා පුචරය ගැන කතා කළේ නෑ සතතය ගැන කතා කළේ නෑ නිවැරදි ක්‍රියාවන් ගැන කතා කළේ බුදුරජාණන් වන්සේ ඇවේ නිවැරදි ක්‍රියාවන්නෙ ප්‍රසන. දිට්ටිය ගැලවිලාද නැදද සත්ත පුද්ජර සංඥාවෙන් මන සයින් වෙලාද නැද අයින්වෙලා අරාහුලුගේ තේරෙනයි. එ නම් දිිට්්‍යඋපාදාානය අත්ත හැරයා. කාම උපාධන බෞපාධන දිට්්‍යඋපාදාන අතහැරිය කියන්නේ අන්තවාදුපාන මම මගේ කියන උපාදානය අත්ත හැරියා සියලු ආශ්‍ර අත හැරයා. කාමශ්‍රව කාමයන්ටැලුන්නේ ඒවා බවයෙන් බයට ප්‍රාර්ථනා කළේ එන්නේ ඒකනේ මගේ යිති කරගන්න දුස ෑැ කೆල පිළිගත්ති. එකන තවත් භවයක ගෙන සುදුස නෑ කියන එක මයි පිගත්ತ ತ රග එනදක බමශ್්‍රවත්್ත ತෙර. දො දිික්್ಿ ශ්‍රවත්ත ತೇරಿ. සලು ಆ್්‍රವයන් ගෙන් සිීತමදු. අනිದು නාත්මසය මැෙහි කල නීද. දැපි මගම්ම ඥාන දර්ශන විශුද් ර ඕ. එ ඒ ರ ನ ෙක්್ ತನ හිට දස හ ක් වරු. ඒ සියලු දෙනාගේ සිත් ආශ්‍රවයන් ධර්මය අවබෝධ කළයි සියලු දෙෙනත් දිවරත් ධර්ම දේශන අවසන්කන කාල පැහැදිරිතප. එන අනිත යදුකාණ අත්මාශයෙන් මෙනී කරන්න එක නිවැරදිම ප්‍රඥාව.